රුසියාවේ බෙල්ගොරෙඩ් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තුළ න්‍යෂ්ටික සංකීර්ණ වලට පහර දීමේ සූදානමක් පැවති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් හෙළි කර තිබෙනවා. රුසියාවේ FSB ඔත්තු සේවය මගින් න්‍යෂ්ටික බලාගාර වෙතට පහර දීමට සැලසුම් කරමින් සිටි රුසියානු ජාතිකයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබූ බවයි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. මෙහිදී න්‍යෂ්ටික බලාගාරයක බල කොළුණු වෙත පහර දීමේ සෝදානමක්ද හෙළිව පවතින බව දැනුම් දී තිබෙනවා. මේ අතර බෙල්ගොරෙඩ් නගරයට ප්‍රහාරයක් සිදු කරනු ලැබූ ෆ්‍රීඩම් ඔෆ් රුසියා බලකාය විසින් නවතම නිවේදනයක් සමගින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. සිය කණ්ඩායමේ මීළඟ ප්‍රහාරය රුසියාවේ නම් නොකළ ස්ථානයක් වෙත ඉතා ඉක්මනින්ම එල්ල කිරීමට නියමිත බවයි ප්‍රකාශ කළේ. රුසියානු දේශ සීමාව ඉතා දීර්ඝ බැවින් ඕනෑම ස්ථානයකට පහර දීමේ හැකියාව තමන් සතු බවයි එම බලකායේ ප්‍රධානී ඩෙනිස් කපුටින් ප්‍රකාශ කළේ. මේ අතර යුක්‍රේනයේ කලාප රැසක් ඉලක්ක කර ගනිමින් නවතම රුසියානු ප්‍රහාර මාලාව එල්ල කර තිබෙනවා. මෙහිදී ඩ්‍රෝන ප්‍රහාර 36ක් කාර්කිව්, ඩිනිප්‍රෝ සහ බටහිර යුක්‍රේනය වෙත රුසියානු හමුදා විසින් එල්ල කර තිබූ බවයි නිවේදනය කළේ. මෙම ප්‍රහාර සම්පූර්ණයෙන් ව්‍යර්ථ කර පවතින බව යුක්‍රේන හමුදාවේ නිවේදනයක් මගින් ප්‍රකාශ කළා. මෙහිදී කාර්කිව් වෙත එල්ල වූ ප්‍රහාර මගින් නගර කිහිපයක විදුලි බල සැපයුම බිඳ වැටී තිබෙනවා. දිනේ තුලදී කෙර්සන් වෙත එල්ල කළ රුසියානු ප්‍රහාර මගින් සිවිල් වැසියන් සිවුද තුවාල ලබා පවතින බවයි යුක්‍රේන ජනපති කාර්යාලය ප්‍රකාශ කළේ. ඩොනෙට්ස් කලාපය වෙත එල්ල කළ රුසියානු ෂෙල්වෙඩි ප්‍රහාර මගින් සිය දෙනෙකු තුවාල ලබා පවතින බව දැනුම් දී තිබෙනවා. මේ සමග මුදාගනු ලැබූ බක්මුට් නගරයේ සිට බටහිර දිශාවට රුසියානු ප්‍රහාර සිදු වෙමින් පවතින බවයි රුසියානු හමුදා බ්ලොග් අඩවි මගින් පවසන්නේ. මෙහිදී හොරවිකා සහ චසියෝ යාර් වෙත රුසියානු හමුදා ෂෙල්වෙඩි ප්‍රහාර එල්ල කරනු ලබන බව නිවේදනය කළා. මේ අතර බක්මුට් නගරය තුළින් වැග්නර් කුලී හමුදා ඉවත්වීම අවසන් අධිරේ පවතින බව දැනුම් දී තිබෙනවා. වැග්නර් ප්‍රධානී යෝජෙනි ප්‍රිකෝෂින් සඳහන් කළේ මේ වන විටත් බක්මුට් නගරයේ කලාප රැසක් රුසියානු හමුදාවන් වෙත බාර දී පවතින බවයි. මේ වන විට බක්මුට් නගරයේ ගැටුම් නොපවතින අතර නගරය වෙත තමන් සාමය උදා කළ බවයි වැග්නර් ප්‍රධානියා ප්‍රකාශ කළේ. බක්මුට් නගරය අත්කර ගැනීමේ සටන තුළ වැග්නර් යන් 20000ක් මියගිය බවයි මෙහිදී යෝජෙනි ප්‍රිගෝෂින් පිළිගෙන තිබුණේ. මේ වන විට යුක්‍රේන හමුදා ශක්තිමත් මට්ටමක පසුවන බැවින් සම්පූර්ණයෙන් නිරායුධකරණයකට ලක් කිරීම සඳහා කිසිදා අවස්ථාවක් හිමිනවනු ඇති බවයි වැග්නර් ප්‍රධානියා සිය ප්‍රකාශය තුළින් සඳහන් කළේ. මේ අතර යුක්‍රේන හමුදා අද සඳහන් කළේ නැගෙනහිර යුක්‍රේනයේ බක්මුට් නගරය වටා යුක්‍රේන ප්‍රහාර සාර්ථකව සිදු කරමින් පවතින බවයි. මේ වෙනවිට නගරයට උතුරින් සහ දකුණින් යුක්‍රේන ප්‍රහාර අකණ්ඩව ක්‍රියාත්මක අතර නියමිත අවස්ථාවේදී නගරය වටා ගමන් කිරීම සඳහා මහා පරිමාණ ප්‍රහාරයක් දියත් කරනු ලබන බව දැනුම් දී තිබුණා. මේ අතර ක්‍රයිමියානු අර්ධද්වීපයේ කලාප කිහිපයක් වෙත යුක්‍රේන හමුදා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. කලාපයේ රුසියානු ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ මෙහිදී ගුවන් ආරක්ෂණ පද්ධතිය යොදා ගනිමින් ඩ්‍රෝන ප්‍රහාර 6ක් ව්‍යර්ථ කිරීමට සමත් වූ බවයි. මෙහිදී ජීවිතහානි වාර්තා නොවන අතර දේපලහානි කිහිපයක් පමණක් සිදුව පවතින බව ප්‍රකාශ කළා. දෛනික වාර්තාව මගින් රුසියානු හමුදා කියා සිටි බේවන විට නැගෙනහිර යුක්‍රේනයේ අවුඩිව්කා නගරය වෙත සාර්ථක රුසියානු ප්‍රහාර සිදු කරමින් පවතින බවයි. බේවන විට නගරය වටා ගමන් කිරීමට රුසියානු හමුදා කණ්ඩායම් තැත් කරන අතර යුක්‍රේන හමුදා නගරය තුළින් පසුබසින බව ප්‍රකාශ කළා. ඊට සමගාමීව කාර්කිව් කලාපයේ කෝපියන්ට්ස් වෙත නොනවතින රුසියානු ප්‍රහාර ක්‍රියාත්මක බැවින් ලයිමන් සිට රුසියානු හමුදා ඉදිරියට ගමන් කරන බවයි දැනුම් දී තිබුණේ. මේ අතර යුක්‍රේන හමුදා වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ සැපොරිසියා න්‍යෂ්ටික බලාගාරය තුළ මේ දක්වාම රුසියානු හමුදා කඳවුරක් ක්‍රියාත්මක බවයි. මෙහිදී රුසියානු හමුදා න්‍යෂ්ටික බලාගාරය තුළ සිට යුක්‍රේනයේ කලාප වෙත පහර දෙමින් පවතින අතර බලාගාරයේ වාසිය රුසියාව භාවිත කරන බවට චෝදනා කර තිබුණා. රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගි ෂොයිගු අද කියා සිටි යුදබිමේ ඉක්මන් ජයග්‍රහණ ලබා ගන්නා ලෙස බටහිර පාර්ශව යුක්‍රේනය වෙත බලපෑම් කරමින් පවතින බවයි. මෙහිදී යුක්‍රේනය ජයග්‍රහණ ලබා ගැනීමට අසමත් වුවහොත් යුක්‍රේනය අතහැර දමන බවට තර්ජන සිදු කරන බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. මේ සමග ඉතා ඉක්මනින් යුක්‍රේනය වෙත ඇෆ්ගනිස්තානයේ ඉරණම අත්වීමට නියමිත බව දැනුම් දී තිබෙනවා. මේ අතර බෙලරුසියාව තුළ රුසියානු න්‍යෂ්ටිකාවේ රැඳවීම සඳහා නිල මට්ටමේ ගිවිසුම වෙත අත්සන් තබා තිබෙනවා. රුසියානු සහ බෙලරුසියානු ආරක්ෂක අමාත්‍යවරුන් විසින් මෙම කිවිසුමට අද අත්සන් තැබූ බවයි රුසියානු මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.